දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම මේ පෙරදින ආකාරයටම සවස් ජාමයේ ඇතිවෙන වර්ෂාපතන තමා වැඩි වශයෙන් පවතින්නේ. තවත් අලුත් දෙයක් ගැන කියන්න වෙනවා. මොකද හේතුව ලංකාවට ගිනිකොන දිශාවේ පහළ වායුගෝලයේ තියෙනවා කැළඹෙන ස්වභාවයක්. ඒතර මේ කැළඹෙන ස්වභාවය ටිකෙන් ටික වර්ධනය වෙනවද නැද්ද කියන එක ගැන අපි ඉදිරි දිනවල තියෙන අපේ අනාවේක්ෂණයේදී පැහැදිලි කරන්නම්. නමුත් මේකත් එක්තරා බලපෑමක් වෙනවා වර්ෂාපතනයේ වැඩි වෙන්නේ. දිවයිනේ සියලුම පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව තරමක තද වැසි අපේක්ෂා කරනවා. බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වර්ෂාවේ තියෙන විශේෂත්වය තමයි ඉතා සුළු කාල පරිච්ඡේදයක් තුළ විශාල වර්ෂාපතනයක් ලැබෙනවා. හැබැයි අකුණු සහිත ඊට අමතරව తాවකාලිකව තව සුළං සහිතව තමයි මේ වර්ෂාපතනය ඇති වෙන්නේ. අකුණු අනතුරු වලින් සිදුවන හානි වළක්ව ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. ක්‍රමක්‍රමයෙන් මේ වර්ෂාපතන ලැබෙනකොට දැනට තියෙන අර මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් පහව යන ලකුණු තමයි අපි පැහැදිලිව ජනතාවට මතක් කරන්නේ. මේ අතර දිස්ත්‍රික් පහකට නායෑ මනුතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරිවේෂණ සංවිධානයේ සඳහන් කළේ බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයටද යළි නායෑම් අවදානම් නිවේදන නිකුත් කළ බවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර සහ උඩුනුවරෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, කෑගල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දෙහිඔවිට, ගලිගමුව, වරකපොළ සහ කෑගලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, රත්නපුර සහ බලංගොඩ ප්‍රාදේශීලිකම් කොටස් වලට අධිර එක යටතේ විමසිලිමත් බවින් සිටින නිවේදනය නිකුත් කරන ලැබුව අතර මෙම නිවේදනය අද පස්වරු 3 දක්වා ක්‍රියාත්මක වන අතර අද දිනේ ලැබිය හැකි වර්ෂාපතය සමග නිවේදනය වෙනස් විය හැකි. ඊට අමතරව ජාතික ගොඩනැගිලි පරිසර සංවිධානයේ ජනතා ඉල්ලා සිටින මෙම දිනව ලැබෙන අධික වර්ෂාපතනය සමග තම නිවාසාවට සහ තම නිවාස පිහිටා තිබෙන කණ්ඩි ආශ්‍රිත පිහිටා තිබෙන ඒ ආශ්‍රිතව සහ මාර්ග භාවිතා කරන්නම් තම අවධානයෙන් ගමන් කරන නිසා ඉල්ලා සිට